බදන්නවා මේ පරිවර්තන ඇති කරන්න දේශපාලනය වෙනස් යුතුයි. මොකද අපි හැමදාම කියනවා වගේ අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේද වාචකය ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. මේ මුළුමනින්ම අපේ රටේ පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ව්‍යසනය. ඒ නිසා අපි කවුරුත් කැමති වුණත් අකමැති වුණත් මේක වෙනස් කරන්න තියෙන දේශපාලනය. ඒ නිසා මම හිතනවා මේ අවුරුද්දේ ඔක්කේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයක් එනවා. මේ ජනාධිපතිවරණයේදී අපිට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් නම් සහතික වශයෙන් අපේ රට වෙනස් කරන්න පුළුවන්. ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසයේ බිඳකින්වත් හානි නොවෙන්න ඉඩ නොතබෙන බව. අපේ රට මුහුණ දී තිබෙන ව්‍යසනයේ මුදවා ගැනීම පිළිබඳව ඔබට අපේක්ෂාවක් තිබෙනවා. ඒ හා සමාන අපේක්ෂාවක් මටත් තිබෙනවා. එනිසා මම හිතන්නේ මේ ප්‍රයත්නයේදී අපි හැමදෙනාම සම පංගුකරුවන්, සම කොටස්කරුවන්. අපි හැමදෙනාම එක්ව මේ වෙනස ඇති කරමු. දීර්ඝකාලීනව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ඔබගේ ප්ලෑන් එක මොකක්ද? අපේ රට බිඳ වැටීමට හේතු අපිට දල ලෙස දැනෙනවා. මේ දේශපාලන සංස්කෘතියත් මේ ආර්ථික උපාය මාර්ගයත් දෙකම වැරදි. ඒක තමයි අපේ රටේ ආර්ථික වැටෙන හේතු කියලා. හැබැයි රට පිළිබඳ ප්‍රශ්නේදී අපි හිතනවා ඒ රටේ පුරවැසියන් විසින්ම තමයි ඒ රටේ මාවත තෝරගන්නේ. මොකද ඕනෑම රටක් තමගේ ආර්ථික උපාය මාර්ගය හදනකොට තව රටක් එහෙමම කාබන් කොපි එකක් කරන්න බෑ. සිංගප්පූරුවක් වෙන්න පුළුවන් සිංගප්පූරුවට විතරමයි. මැලේසියාවක් වෙන්න පුළුවන් මැලේසියාවට විතරමයි. මොකද රෝක රටවල් තමගේ ආර්ථික උපාය මාර්ග හදාගන්නේ ඊටම ආවේනිකව. හැබැයි උපාය මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ලෝකයේ තියෙන දැනුම තාක්ෂණය ලබා ගන්න අපි ලෑස්ති. නමුත් මම හිතන්නේ අපේ රට ගොඩනැගීමේ න්‍යාය පත්‍රය නම් අපි විසින්ම හදාගත යුතු දෙක ඒක අභ්‍යන්තර වැඩක්.